අද නෙට්ටිෆ්ම් ධර්ම දක්ෂිනාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වීසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද ධර්මානුශාසනාව සඳහා තෝරාගත්තු මාතෘකාව අපේ ශ්‍රාවක පින්වත් පිරිස හැම දිනාම දන්න කාරණාවක්. ඒ තමයි අපි පහුගිය සති කිහිපේ සංයුක්ත නිකායේ සඝාත වර්ගයට අයත් මේ සාදු කියන සූත්‍ර දේශනාව අපි මාතෘකා කරගෙන ආවේ. එක්තරා සතුල්ලපකායික කියලා දෙවිවරු පිරිසක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා උදාන වාක්‍ය බැගින් ප්‍රකාශ කළා.
देवर प्रकाश करपू ये उदान वाक्य वाक्य गाने अपि अपि पिंगतुंटे विस्तर कल देशना कला अपि मेवेन कोटे खारना हतरा विस्तर कला दंदी मकियने की ताम यहापत केले के देवगिने की हुआ तब देवगिने केविल किएने वा अल्पयक तिबुना दिने दाने इटत पड़ा हुंदाई कियला तब देवगिने केविल की हुआ सद्धाविंग दंदिने के इटत पड़ा हुंदाई कियला तब देवगिने केविल की हुआ මේ ධාර්මිකව ලැබපු දෙයකින් දන් දෙන එකටත් වඩා හොඳයි කියලා. අපි ඒ කාරණා හතර විස්තර කළා. ඒ කාරණා මේ විදිහට විස්තර කරාම මොන තව දෙවි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා ඒ දෙවියා භාග්‍යතුන් වහන්සේට මෙනි මෙහෙම කියනවා. දැන් මේ දෙවිවරු අතර තියෙන එක විශේෂත්වයක් තමයි කලින් දෙවිවරු ප්‍රකාශ කරපු ඒ කාරණාවල් අනුමත කරා. ඒ දේවුරු ප්‍රකාශ කරපු කාරණාවල් අනුමත කරමින් තමයි තමන්ගේ අදහස ඉදිරිපත් කරන්නේ. අරව ප්‍රතික්ෂේප කළා නෙවෙයි. මේ දන් දෙන එක හොඳ නෑ අල්පයක් තිබුණු කාලේ දන් දෙන එක තමයි හොඳ. අනිත් දෙවිය කිව්වේ නෑ නේ අල්පයක් තියෙන කාලේ දන් දෙන එක නෙවෙයි සද්ධාවෙන් දන් දෙන එකයි හොඳ. එහෙම කිව්වේ නෑ. කිව්වේ දන් දෙන එක හොඳයි. හැබැයි තවත් හොඳ දෙයක් තියෙනවා මේ අල්පයක් තියෙන කාලේ දන් දෙන එක. ඊළඟ දෙවිය කිව්වා දන් දෙන එකත් හොඳයි අල්පයක් තියෙන එක කාලෙත් දන් දෙන එක හොඳයි තවත් හොඳ දෙයක් තමයි මේ සද්ධාවෙන් දන් දෙන එක ඔය තුනම අනුමත කරලා ඊළඟ දෙවිය කියනවා මේ ධාර්මිකව ලැබපු දෙයකින් දන් දෙන එක තවත් හොඳයි කියලා කිව්වා දැන් ඔන්න මේ දෙවිය කියනවා මෙන්න මෙහෙම කාරණාව පස්වෙනි දෙවිය ඇවිල්ලා කියනවා අර මුල් කාරණා හතරම අනුමත කළා සාදු කුමාරිස දාන මේ දන් දෙන එක හොඳයි නිදුකානනි අපකස්මින්පි සාහුදානම් අල්පියක් තියෙන කාලේ දන් දෙන එකත් හොඳයි ස්වාමීනි ඊළඟට කියනවා සද්ධායපි සාහුදානම් සද්ධාවෙන් දන් දෙන එකත් හොඳයි ස්වාමීනි ඒ වගේම කියනවා ධම්ම ලද්දස්සපි සාහුදානම් ධාර්මිකව ලැබව දෙයකිනුත් දන් දෙන එක හොඳයි අපිච නමුත් ස්වාමීනි මෙනි මෙහෙම දෙයක් මට හිතෙනවා විචෛය දානම්පි සාහුදානම් විමසලා දන් දෙනවා කියන එක තවත් හොඳ දෙයක් විමසල දන් දෙනවා කියන කාරණාව ඊටත් වඩා හොඳ දෙයක් කියලා ඔන්න පස්වෙනි දෙවිය ඇවිල්ලා කියනවා ඔහුගේ අදහස දැන් මේ කියන්නේ උදාන වාක්‍යවල දැන් මේ දෙවියට හිතෙන්නේ විමසල දන් දෙනවා කියන කාරණාව ඊටාම හොඳ දෙයක් කියලා මේ දෙවියගේ හිතට දැනෙනවා එතකොට මේ දෙවිය ඒක ප්‍රකාශ කරනවා මේ දෙවිය කියනවා විචේය දානං සුගතප්පසත්තං යේ දක්කිනීයා ඉද ජීව ලෝකේ ඒතේසු දින්නානි මහප්පලානි බීජානි වුත්තානි යතාසුකෙත්ත විමසල දෙන දානීය භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරලා තියෙනවා විචේය දානං සුගතප්පසත්තං යේ දක්කිනීයා ඉද ජීව ලෝකේ යම් දක්කිනීය පුද්ගලයන් ඉන්නවා නම් මේ ජීව ලෝකේ කවුද මේ දක්කිනීය පුද්ගලයෝ කියලා කියන්නේ ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගස්ථ පුද්ගලයෝයි පලස්ථ පුද්ගලයෝයි එවැගේම කල්යාණ පෘතග්ජනයන් වහන්සේ සහ අග්‍ර දක්ිනෙය භාග්‍යවතුන් වහන්සේ සහ පසේ බුදුරජාන් වහන්සේලා ආදී මිනිමේ පිරිසර තමයි දක්ිනෙය පුද්ගලයෝ කියලා කියන්නේ මාර්ගස්ථ පුද්ගලයෝ 4 දිනයි පලස්ථ පුද්ගලයෝ 4 දිනයි කල්යාණ පෘතග්ජනයන් වහන්සේ අග්‍ර දක්ිනීය භාග්‍යවතුන් වහන්සේ පසේ බුදුරජාන් වහන්සේ කියන මෙන්න මේ පිරිස තමයි දක්ිනීය පුද්ගලයෝ කියලා කියන්නේ. මෙන්න මේ දක්ිනීය පුද්ගලයන්ට යම්කිසි කෙනෙක් විමසලා දන් දෙනවා නම් යම්කිසි කෙනෙක් විමසලා දන් දෙනවා නම් ඒතේසු දින්නානි මහප්පලානි ඒ දාණයෙන් මහත්ඵල ලැබෙනවා. හරියට මොනවද ඒද? බීජානි වොත්තානි යතාසුකෙත්ත ඒ දාණය හඳුන්වන්න පුළුවන් මනා ශේස්ත්‍රේක වපුරන ලද බීජ කියලා. මොකද මේ පුණ්‍ය ක්ෂේත්‍රයක් කියලා කියන්නේ. ඒකට හේතුව තමයි පිංගුතුනි මේ වී ඇටයක් ගල් තලාවක හිටෙව්වට පැලවෙන්නේ නැහැ. පොළවේ නිකන් හිටෙව්වට පැලවෙන්නේ නැහැ. බීජය කියන එක වපුරන්න ඕන කුඹුරේ. කුඹුරේ වී ඇටයක් වැපුරුවොත් ඒ වපරපු එක වී ඇටයට කරලක් ලැබෙනවා. එක වී ඇටයයි විසි කරන්නේ ඒ විසිකරණ එක වී ඇටයට වී කරලක් ලැබෙනවා අන්න ඒ වගේ තමයි මේ දක්ිනාර පුද්ගලයෝ වෙනුවෙන් යම් කෙනෙක් දානයක් දුන්නොත්
ඒ දානීය පින්වත්නි මහත්ඵල වෙලා මහානිසංස වෙලා ලැබෙනවා මොකද පුණ්‍යක් ශේස්ත්‍රයකයි පින්වතුනි වපුරන්නේ ඒක වපුරන්නේ පුණ්‍යක් ශේස්ත්‍රයක පින්වතුනි මේ භික්ෂුන් වහන්සේලා ළඟ තියෙන විශේෂ ගුණයක් තමයි යම් කිසි දායකයෙකුට අනුග්‍රහ කරන්න ඕන ඔහුට හිතසුව පිණිස දායකයන්ගෙන් භික්ෂුන් වහන්සේලා යමක් ලබනවා කියන එක උන්වහන්සේලාගේ බ්‍රහ්මචර්යාවට යම් කිසි අනුග්‍රහයක් වෙන්න පුළුවන් සිල් රකින්න භාවනා කරන්න උන්වහන්සේලාට චීවර ලබන එක ලාභයක් පින්ඩපාතේ ලබන එක ලාභයක් ඖෂධ ලබන එක ලාභයක් වැඩ හිටින්න සේනාසන ලබන එක ලාභයක් හැබැයි මේ ලාභය ලබන්න ඕන අඳින්න නැති නිසා වස්ත්‍රයක් ලබනවා කියන අර්ථින් නෙමෙයි මට කන්න නැහැ ඒ නිසා මට කන්න යමක් හොයාගන්න කියන අර්ථින් නෙමෙයි මම ලෙඩ වෙලා ඒ නිසා මට බෙහෙතක් හොයාගන්න කියන අර්ථින් නෙමෙයි මට ඉන්න තැනක් නැහැ ඒ නිසා මට ඉන්න තැනක් හොයාගන්න කියන අර්ථින් නෙමෙයි මෙවැනි අර්ථයකින් නෙවෙයි මේ ලාභය ලබන්න ඕන ඒක පින්ඔත්තුනි ලාමක ප්‍රතිපදාවක් තමන්ගේ ජීවිකාව පිණිස සිව්පස ලාභය ලබන එක ලාමක ප්‍රතිපදාවක් ඒක බුදු සාසනෙහි භාග්‍යතුන් වහන්සේ වදාරපු අනුමත කරපු කාරණාවක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවකම භික්ෂුන් වහන්සේට උපදෙස් දෙන්නේ මහණෙනි නුඹලා සිල්වත් වෙන්න නුඹලා සිල් ගුණ දම් රකින්න තරමට නුඹලට දන් දෙන දායකයන්ට ඒක මහා ලාභයක් වෙනවා නුඹලාගේ ගුණධර්ම වැඩි කරගන්න තරමට නුඹලට සිව්පසෙන් උපස්ථාන කරන දායකයන්ගේ සංසාරය සුවපත් වෙනවා දැන් සිල් රකින්න භික්ෂුවක් මහා ගුණවන්ත කෙනෙක් ඊට වඩා ගුණවන්තයි දුතාංග රකින්න භික්ෂුවා ඊටත් වඩා ගුණවන්තයි වත් රකින්න භික්ෂුවා මෙන්න මෙහිම ගුණය පින්වතුනි උසස් කරගන්න පුළුවන් එතකොට යම් කෙසේ භික්ෂුවකට යම් කෙසේ දායකයෙක් අනුග්‍රහ කරද්දී ඒ දායකයා තමන් ඒ අත්හරින දේ ඒ දායකයාගේ සංසාරයම සුවපත් කරගන්න පුළුවන් වෙන විදියට ලබන්න නම් ඒ භික්ෂුව මහා ගුණවතෙක් වෙන්නට ඕන එතකොට තමන්ගේ ගුණේ වැඩි කරගන්න තරමට දායකයාට ලොකු අනුග්‍රහයක් ඒකනේ භාග්‍යතුන් වහන්සේර ආකංකේ සූත්‍රයේදී දේශනා කරන්නේ මහණෙනි නුඹලට හිතනවා නම් නුඹලට දන් දෙන දායකයන්ට ප්‍රතිඋපකාර කරන්න ඕන නුඹලට දන් දෙන දායකයන්ට නුඹලට ඕන ප්‍රතිඋපකාර කරන්න නුඹලට දන් දෙන දායකයන්ට ප්‍රතිඋපකාර කරන්න ඕනේ කියලා නුඹලට හිතනවා නම් නුඹලට කරන්න තියෙන එකම දෙයයි හොඳින් සිල් රකින්න සිල් රකින්න එකම තමයි නුඹලට ලබන්න තිබුණේ එකම ප්‍රතිඋපකාරය ඒ දායකයන් වෙනුවෙන්. ඔබ දායකයන් සතුටු කරවන්න දේවල් කරනවට වඩා දායකයන්ගේ සංසාරය සුවපත් කරවන්න යමක් කරන එක තමයි වටිනම දේ. බලන්න ඒක කොයිතරම් වටින ප්‍රතිඋපකාරයක්ද කියලා. දැන් අපි හිතමු අපිට කවුරු හරි කෙනෙක් කුඩා කාලේ උදව් කරනවා අපේ අනාගතය යහපත් කරගන්න. ඉගෙන ගන්න එහෙම නැත්නම් හොඳ රැකිරක්ෂාවක් කරගන්න මොනවා හරි දෙයකට ලොකුට උදව් කරනවා කියලා හිතන්නකෝ. දැන් උන දියුණු වෙලා ඊළඟට ඔහු කල්පනා කරනවා මට උදව් කරපු කෙනාට මට ඕන ප්‍රතිඋපකාර කරන්න. උගන්වපු ගුරුවරුන්ට එහෙම නැත්නම් නැති බැරි කාලේ උදව් උපකාර කරපු අයට උදව් කරන්න ඕන. අපි හිතමුනේ අපිට පොඩි කාලේ ඉඳලා උදව් කරපු කෙනෙක් ඉන්නවා අපි දියුණුවටපත් වෙලා මට මේ කෙනා ගොඩාක් උදව් කරා කියලා ඒ කෙනා වෙනුවෙන් උදව්වක් කරනවා. අපි හිතමුකෝ ඔහු වෙනුවෙන් ගියක් හදලා දෙනවා. ඔහුට ජීවිත කාලෙම කන්න අඳින්න බොන්න මේ ටික සපයලා දෙනවා. ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් ඒ ටික අරන් දෙනවා. ජීවිත කාලෙම ওই ටික කරා කියලා හිතන්නකෝ. නමුත් අපේ පින්වතුන් හිතනද ඔය කරපු ටික එක ජීවිතයක නෙවෙයි. ඒ ප්‍රතිඋපකාරක දැන් Tamanට උදව් කරපු කෙනාට ඔය කියන උදව් ටික කරන්න පුළුවන් නම් ජීවිත 100ක් ඒ කියන්නේ භව 100ක් අර Tamanට උදව් කරපු කෙනාට ගෙවල් හදලා දෙනවා භව 100ක් භව 100ක් යනකම් කන්න අඳින්න බොන්න බෙහෙත් හේත් මේ හැම දෙයක්ම සපයලා දෙනවා ජීවිත 100ක් යනකම් හැම දෙයකින්ම අඩුවක් නැතුව ජීවිත 100ක් යනකම් උදව් කරනවා එතකොට අර එක ජීවිතයක කරන උදව්වද ලාභ නැත්තම් අර ජීවිත ගණන් උදව් කරන එකද ලාභය පින්වතුනි වැඩිපුරම ලාභය තියෙන්නේ ජීවිත ගණන් උදව් කරන එකනේ එහෙනම්
බුදුරජාණන් වහන්සේ භික්ෂුවට කිව්වේ ආංගේ කාරණාව. භාග්‍යතුන් වහන්සේ භික්ෂුවට කියනවා මහණෙනි නුඹලා සිල්වත් වෙන්න. නුඹලා සිල්වත් වෙන තරමට නුඹලට දන් දෙන දායකයන්ට එක මහා ලාභයක්. මොකද මහා සීලවන්තයෙකුට තමයි යමක් මේ දෙන්නේ. එතකොට එහෙම සිල් රකින්නකොට අර දන් දෙන දායකයන්ගේ මුළු සංසාර ගමනම පිං උතුණි සුවපත් වෙනවා. ඒක තමයි භික්ෂුවකට කරන්න පුළුවන් එකම ප්‍රතිඋපකාරය. පුණ්‍යක්ෂේත්‍රයක් කියලා කිව්වේ ආන් ඒ නිසයි මේ පුණ්‍ය භූමියට. පුණ්‍යක්ෂේත්‍රයක් මේක. මොකද්ද මේ පුණ්‍ය භූමිය කියලා කියන්නේ? සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගස්ත සහ පලස්ත පුද්ගලයෝයි කල්යාණ පෘථග්ජනයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පසේ බුදුරජාන් වහන්සේ කියන මෙන්න මේ කොටසර තමයි පුණ්‍යක්ෂේත්‍රයක් කියලා කියන්නේ. මේ පුණ්‍යක්ෂේත්‍රේ යම් කිසි කෙනෙක් යම් බීජයක් වැපරුවොත් ඒ කෙනාට අග්‍ර විපාක ලැබෙනවා. ඒ කෙනාට මහත්ඵල මහානිසංස ලැබෙනවා. ඒ නිසානේ පින්වත්නි සමහර කාලවල වල මේ මහා ආර්යයන් වහන්සේලා අනුග්‍රහ පිණිස සමහර තැන්වලට වඩින්නේ. සමහර තැන්වලට මහා අනුග්‍රහයක් කරන වඩිනවා. අර අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්තරා දවසක එක්තරා දුප්පත් කාන්තාවකගේ ආරාධනාවෙන් ඇගේ නිවසට වඩිනවා. ඒක ආරංචි වෙච්ච කොසල් මහරජතුමා, අනීපිඩු මහසිතානන්, විශාකා උපාසිකාව නොඑක් ආකාරයේ ද්‍රව්‍ය වලින් මුදල් වලින් අර වයසක කාන්තාවට සංග්‍රහ කළා. ඒ මොකටද සංග්‍රහ කළේ? සාරිපුත්ත මහරහතන් වහන්සේට ඉතාම උසස් ආකාරයට දන් දෙන්න කියලා. බුදුරජාන් වහන්සේ මේ කාරණාව භික්ෂුන් වහන්සේලාට කියද්දි කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ අද විතරක් නෙවෙයි අතීත ජීවිතවලත් ওই විදිහට අනුග්‍රහ කළ තින මේ කාන්තාවට කියලා ජාතක කතාවක් දේශනා කරා. දැන් සමහර අවස්ථාවන්වල දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ එක දවසක් තමන්ගේ තාත්තගේ මිත්‍රයෙකුගේ ගෙදරකට පිණ්ඩපාතේ වඩිනවා. දැන් මේ අනුන් වෙනුවෙන් උපකාර කරන්න මේ ශ්‍රාවකයන් වහන්සේලා කටයුතු කරපු විදිය. ඒතර සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. වඩිනකොට බමුණා දෙවාරක්ම හැංගුණා ගෙදර. ඒකට හේතුව තමයි බමුණට දෙන්න දෙයක් නැහැ. ඒ තරම් දුප්පත් බමුණා. නොබන සාරිපුත්ත මහරහතන් වහන්සේ කොයිතරම් අනුග්‍රහශීලීද කියලා කියනවනම් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිංඔතුනි තුන්වෙනි දවසෙත් වැඩම කරනවා. දෙවතාවක් ගියා යමක් ලැබුණේ තුන්වෙනි දවසෙත් වැඩම කළා. ඒ තුන්වෙනි දවසේ වැඩම කරාම සාරිපුත්ත මහරහතන් වහන්සේට එදා යාගයකට ගිහිල්ලා හම්බෙච්ච කිරිබතුකුයි වස්ත්‍රිකුයි පූජා කළා. බමුණ ජීවිත කාලෙම කරගත්තු පින ඔච්චරයි. බමුණ මරණයටපත් වුණා. බමුණ ගිහිල ඊළඟ ජීවිතේ ඉපදුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කුළුපග බොහොම පොහසත් එක සිටු කුලයක. බලන්න පින්වතුනි දැන් ඒ වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුග්‍රහ කළේ දුප්පත් වෙලා හිටපු බමුණ ඊළඟ ජීවිතේ මහා පොහසත් කුලයක ඉපදෙව්වා. බමුණට ඒ පින ලැබුණේ මොකක් නිසාද? මහා පුණ්‍යවන්තයෙකුට දානයක් දුන්න නිසා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟ තියෙන විශේෂ ගුණයක් තමයි පිංගුතුනි අපර ගිය වරත් කතාවකදී පැහැදිලි කරා. දැන් දානයක් සම්පූර්ණ කරන්න කාරණා හතරක් තියෙනවා. මූලික කාරණා තුනේ අතිරේක කාරණාව. මූලික කාරණා තුන මොකද්ද? දායකයා ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන. දෙන දාන වස්තුව පිරිසිදුව උපයාගත් ධනයකින් දෙන්න ඕන. ප්‍රතිග්‍රාහකයන් වහන්සේ ගුණවතෙක් වෙන්න ඕන. ඔය කාරණා තුන අනිවාර්යයි. අතිරේක ගුණය තමයි ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා දාණය බාර ගන්නව නම් නිරෝධ සමාපත්තියට සමවැදිලා ඒ නැගිටලා දාණය බාර ගන්නව නම් අන්න ඒ දෙන දාණයට ඒ දායකයට ඉතා විශාල පුණ්‍ය සම්භාරයක් ලැබෙනවා. මහත්ඵල මහානිසංස ලැබෙන ඒ දාණයට. ඒ දාණය කොච්චර උසස් දාණයද කියලා කිව්වොත් පිංගතුනි නිරෝධ සමාපත්තියෙන් නැගිටපු ස්වාමීන් වහන්සේ නමකට යමෙක් දානයක් දුන්නොත් ඒ දායකයාට ditthadhamma වේදනීය කුසල කර්මයේ පවා බලවත් කරගන්න පුළුවන්. ඒ කොටසත් ඉතාම බලවත්. නිරෝධ සමාපත්තිය කියන කාරණාව පිංඋත්තුණී වෙනම විස්තර කරන්න ඕන. මම මෙතන ඒ කොටස එකතු කරගන්නේ නේ අද. මොකද මට මේ අද මාතෘකාවට කාරණා ගණනාවක් කියන්න ඕන නිසා ඒක විශේෂ සමාපත්තිය. අනාගාමීන් වහන්සේලාටයි රහතන් වහන්සේලාටයි පමණයි සමවදින පුළුවන්. ඒතර දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ ළඟ තියෙන අතිවිශේෂ ගුණයක් තමයි
උන්වහන්සේ දානෙට බොහෝ වෙලාවකට කලින් වැඩම කරනවා. උන්වහන්සේ ආවර්ජනය කරලා බලනවා දායකයා දන් දෙන්නේ මොන වෙලාවේද. අන්න ඒ වෙලාව වෙනකන් උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා වැඩ ඉන්නවා. ඊට පස්සේ දායකයා දාන වෙලාව දෙන වෙලාව අරමුණු කරලා නැගිටින්න තමයි අදිෂ්ඨාන කරලා සමවදින්නේ. ඒ වෙලාවේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට දානේ දෙන්නේ දායකයා පිංගතුනි මින් නිරෝධ සමාපත්තියෙන් නැගිටපු ස්වාමීන් වහන්සේ නමකට දෙන අරමුණි. අන්නේ පින දායකයාට ලබා දෙන්න ඕන නිසා තමයි උන්වහන්සේ ඒ විදියට නිරෝධ සමාපත්තියට සමවැදෙලා ඒ දාණය බාරගන්නේ. ඉතින් පිංගතුනි හිතන්නකෝ උන්වහන්සේලාගේ කරුණාව මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේලා කියන්නේ ආන් එහෙම පිරිස. අතිශේම මහා කරුණාවක් අතිශේම මහා මෛත්‍රියක් මේ අන්‍යයන් කෙරෙහි යොමු කරවන්න පුළුවන් විශේෂ හැසිරීම රටාවක් මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා තුළ තියෙන්න ඕන. ඒකනේ කියන්නේ දසදම සූත්‍රයේදී කාරණා 10ක් භික්ෂුන් වහන්සේලාට මිනිහි කරද්දී භාග්‍යතුන් වහන්සේ එක කාරණාවක් කියන විශේෂයෙන්ම පරපටි බද්ධාමේ ජීවිකා පබ්බජිතේ නබින්නම් පච්චවෙක්කිතබ්බා හැමතිස්සෙම හිතන්න ඕන භික්ෂුවක් මගේ මේ ජීවිතය අයිති අනුන්ට මගේ මේ ජීවිතය අයිති අනුන්ටයි කියලා හැම වෙලාවකම භික්ෂුවක් මෙනෙහි කරන්න ඕන. මොකද අන්‍යයන්ගේ හිතසුව පිණිස තමයි භික්ෂුවක් කටයුතු කරන්න ඕන. තමන්ගේ ආත්මාර්ථය සලසා ගන්නකොට අන්‍යයන්ට දන්නේම නැතු අර්ථයක් සැපෙයිලා. තමන්ගේ ගුණධර්ම වැඩි කරගන්නකොට අන්‍යයන්ට ඒ ලාභය ලැබිලා මේක පිංඔතුනි මේ ශාසනීය තෙන විශේෂ කාරණාව. දැන් එතකොට මෙන්න මේ ශාසනීය තුල යම් කෙනෙක් යමක් පූජ කළොත් ඒ දායකයාට පිංඔතුනි මහත්ඵල මහානිසංස ළඟා කරගන්න පුළුවන්. කියලා නිම කරන්න බැරි අති විශේෂ මහා ලාභයක් පිංඔතුනි දායකයාට ලබන්න පුළුවන්. ආන්නේ ලාභය ලබන්න ඒ දායකයාට පුළුවන් වෙන්නේ පුණ්‍යක් ශේස්ත්‍රයක මේ බීජය වැපරුවොත් පමණයි. තමන් දැන් ගියවර සඳහන් කරා තමන් ධාර්මික උපයාගත්ු ධනයක් තියෙන්න ඕන. පන්සල් පද පහ රැකලා ධාර්මික උපයාගත්ු ධනයක් තියෙන්න ඕන. ඒතර අන්නේ ධනය වැපිරුවොත් පින්වතුනි මේ පුණ්‍යක් ශේස්ත්‍රේ ඒ කිනාට විශේෂ ලාභයක් ලබන්න පුළුවන්. අද කාරණාවේ තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි මෙතන මේ විචේය දානං විමසල දන් දෙනවා කියන කාරණාව තමයි මෙතන විශේෂයෙන් කතා කරන්නේ. මොකද මේ විමසල දන් දෙනවා කියලා කියන්නේ අටකතාවේ කියනවා විචේය දානන්ති විචිනිත්වා දින්න දානං මේ විමසල දෙනවා කියලා කියන්නේ හොයලා හොයලා දෙනවා කියන එකට. මේක අද කාලේ ගොඩාක් දෙනෙක් සමහරලාට නගන ප්‍රශ්නයක්. මේ විමසල දන් දෙනවා කියන කාරණාව මේක අතිශයින්ම වැදගත් කාරණාවක් නිසා තමයි මම අර අමතර කාරණාවල් වලට කාලය ගන්නෙ නැතුව මේකට වෙනම කාලය ගන්න ඕනේ කියලා අදහස් කරගත්තේ. මේක ගොඩාක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන කාරණාවක්. ඒතර විමසල දන් දෙනවා කියලා කියන්නේ හොයලා හොයලා දන් දෙන එක. විචිනිත්වා දින දාන. මේ හොයලා හොයලා දන් දෙනවා කියන කාරණාව කරුණු දෙකක් ඔස්සේ භාග්‍යතුන්න්සේ දේශනා කරනවා. තත්ත දේ විචිනනා මේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි දක්ඛිනා විචිනනං. ඒ වගේම දක්ඛිනේය විචිනනංච. මේ දක්ෂිනාව විමසනවා කියන කාරණාව එකක්. දක්ඛිනේය දානියට සුදුසු ප්‍රතිග්‍රහකයන් වහන්සේලා විමසනවා කියන කාරණාව තවත් එකක්. දාන වස්තුව විමසීමයි පෝජා ලැබීමට සුදුසු උත්තමයන් වහන්සේලා විමසීමයි කියන කාරණාව මෙන්න මේ දෙක තමයි විමසනවා කියලා කියන්නේ. මොකද මේ කාරණා දෙක. දැන් දාන වස්තුව විමසනවා කියලා කියන්නේ දැන් අපි ගත්තොත් ආහාර. ආහාර ගත්තම මෙන්න මේ ආහාරය උසස්. මේ ආහාරයේ උසස් බවක් නැහැ. මේ පාන වර්ගයේ උසස්. මේ පාන වර්ගයේ උසස් බවක් නැහැ. මේ බෙහෙත් පිරිකර උසස්. මේ සේනාසන උසස්. මෙන්න මේ වගේ උසස් උසස් විදියට පින්ඔතුනි දන් දෙන එකට තමයි දාන වස්තුව විමසලා දන් දෙනවා කියලා කියන්නේ. මේ මාතෘකාව ගත්තොත් පින්ඔතුනි දවස් ගණන් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මේ මාතෘකාව ඉතරමටම විශේෂ මාතෘකාවක්. මේ දාන වස්තුව විමසලා දන් දෙනවා කියන කාරණාව. මොකද පිංගුතුනි අපි නුවණ මෙහෙවල තමයි දානීය පූජ කරන ඕන. මම අර කලින් මතක් කරා වගේ දන් දෙන දායකයා ප්‍රඥාවන්තෙක් වෙන්න ඕන. දෙන දාන වස්තුව ධාර්මික උපයාගත් දාන වස්තුවක් වෙන්න ඕන.
ප්‍රතිග්‍රහකයන් වහන්සේයි ගුණවතෙක් වෙන්න ඕන ඔන්නෝය කාරණා තුන හරියට සම්පූර්ණ වෙච්ච තැනදී තමයි පිංඔතුනි දානයක් මහත්ඵල කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ එතන පළවෙනි කාරණාව තමයි මේ දෙන දායකයා ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන දානීය පිළිබඳ මනා දැනුමක් ඒ කෙනාට තියෙන්න ඕන ඒ අතර විශේෂ කාරණාව තමයි මේ දාන වස්තුව විමසීම දෙන දේවල් පිළිබඳ විමසීම දැන් පිංඔතුනි භික්ෂුන් වහන්සේලාට පූජා කරනකොට කැප දේවල් තියෙනවා අකැප දේවල් තියෙනවා එතකොට කැප වෙලාවල් තියෙනවා අකැප වෙලාවල් තියෙනවා ආහාර වර්ගයක් පූජා කරනකොට ආහාරය පූජා කරන්න ඕන විකාලේ සුදුසු දේවල් පූජා කරන්න ඕන. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් උදෑසන කාලේ ඉර උදා වුණු වෙලාව ඉඳලා ඉර මුදුන් වෙන වෙලාව දක්වා ඒ අතර කාලය තුල පූජා කරන සෑම පූජාවක්ම පිංඔතුනි විකාලේ කැප දේවල් පූජා කරන්න පුළුවන්. ආහාර වර්ග, කිරි වර්ග, පිටි වර්ග. ඒ වගේ ඕනම දෙයක් පූජා කරන්න පුළුවන් ඒ වෙලාව තුල. හැබැයි ඉර මුදුන් උණයින් පස්සේදී ආයමත් පහවදා ඉර උදා වෙනකන් ඒ අතර කාලය තුල එවැනි දේවල් පූජා කරන්න සුදුසු නැහැ. ତେଣୁ මෙන්න මේවා පිළිබඳ දායකයාට අවබෝධයක් තියෙන්න ඕන. එතකොට එහෙම දෙයක් පූජා කරනවා නම් එක්කෝ උපස්ථායකෙකුට තමයි ඒක පූජා කරන්න පුළුවන්. මොකද මේක සමහර වෙලාවට නොදන්නා කම නිසා සමහර කෙනෙක් එහෙම පූජාවල් කරනවා. පරිස්කාර වශයෙන් පූජා කරනවා. තර් මෙන්න මේ කාරණා පිළිබඳ දැනුවත් වුණොත් මං හිතනවා අපේ පින්වතුන් ඒ කාරණාව වඩාත් නිවැරදිව අපේ පින්වතුන්ට කරගන්න පුළුවන් කමක් ලැබේ කියලා. තර් මෙන්න මේම දාන දෙන දේ පිළිබඳ විමසන්න ඕන ප්‍රඥාවෙන්. තමන් නුවණින් පරීක්ෂා කරලා බලලා විමසන්න ඕන කැප දේවල් මොනවද අකැප දේවල් මොනවද පූජා කරන සුදුසු දේවල් මොනවද පූජා කරන නුසුදුසු දේවල් මොනවද සුදුසු කාලය මොකද්ද නුසුදුසු කාලය මොකද්ද මෙන්න මේ දෙක පිංඔතුනි දායකයා දැනගන්න ඕන තමන් පින්කමක් කරනකොට ඒක විශේෂ කාරණාවක් ඊළඟ කාරණාව තමයි පිංඔතුනි දැන් දන් දෙනකොට දායකයා හැම වෙලාවකම උත්සාහ ගන්න ඕන තමන්ට දෙන්න පුළුවන් උපරිම ආකාරයට උසස් ලෙස දන් දෙන එක දෙන්න පුළුවන් උපරිම ආකාරයේ උසස් ලෙස දන් දෙන එක තමයි දායකයා කරන්න පුළුවන් උසස්ම දේ දාන වස්තු විමසනකොට දැන් සමහර වෙලාවට අපේ ධර්මයේ තුල මෙනි මෙහෙම කතා තියෙනවා අපේ පිංගුතුනුත් මේ වහල ඇති දැන් බොහොම ප්‍රකටම කතාවක් තමයි අර වැටකොළු මල් හතරක් දන් දීලා එක කාන්තාවක් දිවි ලෝකයේ මේ පීත විමානයක රත්තරන් වලින් මෙවිච්ච විමානයක දෙව්දුවක් හැටියට උපදිනවා ඒ කරපු පිංකම තමයි මනුෂ්‍ය ලෝකයේ එක භාග්‍යතුන් වහන්සේගේ ධාතු චෛත්‍යයකට වැටකොළු මල් හතරක් පූජා කරන්න යන ගමන් තමයි මරණයටපත් වෙලා මේ ආනිසංසය ලැබුවේ. දැන් ඔන්න වගේ කතා තියෙනවා දැන් සමහරට අරලු ගෙඩියක් දන් දීලා පොඩි දියක් දන් දීලා මහත් ආනිසංස ලැබපු කතා තියෙනවා. දැන් එක උදාහරණයක් තමයි දැන් අර මේ අපේ භාග්‍යතුන් වහන්සේ තෞතිසා දිවි ලෝකයට වැඩම කරනවා අභිධර්ම දේශනා පවත්වන්න. ඒ වැඩම කරපු වෙලා මේ ඉන්දික දෙවියෝයි අංකුර දෙවියෝයි කියලා දෙවුරු දෙන්නෙක් එනවා භාගතුන් හන්සේගේ ළඟට. දැන් ඒ දෙවුරු දෙන්නා කරපු පින්කම් දෙක අහනවා. අංකුර දෙවියෝ කියලා දෙවියා කරලා තියෙන්නේ අබුද්ධෝත්පාද කාලයක යොදුන් 12ක ලිබ්බන්දවල බොහෝ කාලයක් දුගී මගී යාචකාදීන්ට දන් දීලා තියෙනවා. අබුද්ධෝත්පාද කාලයක. ඉන්දික දෙවියෝ දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේට මේ මනුෂ්‍ය ලෝකේ ඉඳලා තියෙන්නේ යාචකෙක් වෙලා දුප්පතෙක් වෙලා තමන්ට කන්න ලැබිච්ච බට්ටිකා අනුරුද්ධ මහරහතන් වහන්සේට පූජා කරා. දැන් මේ දෙන්නම දිවි ලෝකෙ ඉපදුනා. එතකොට දැන් අර යොදුන් 12ක් ලිබ්බන්දවලා බොහෝ කාලයක් දන් දුන්නෝ අවුරුදු ගණනාවක් දන් දුන්නෝ අංකුර දෙවියෝ දිවි ලෝකෙ ඉපදුනා. ඉන්දික දෙවියෝ අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ තමන්ට කන්න දීපු බට්ටිකක් පූජා කළා දිවි ලෝකෙ ඉපදුනා. හැබැයි අර අංකුර දෙවියන්ට වඩා ඉන්දික දෙවියෝ මහේශාක්‍යයි. අංකුර දෙවියන්ට වඩා ඉන්දික දෙවියෝ මහේශාක්‍යයි. දැන් ওই වගේ කතා අපේ ධර්මයේ තුල තියෙනවා. දැන් ඔතන එක කතාවක් තමයි මේ ඉන්දික දෙවියෝ යාචකෙක් වෙලා ඉන්නකොට අනුරුද්ධ හාමුදුරන්ට බත් කටක්
තමන්ට ලැබෙච්ච බත් පිඬක් පූජා කළා ඒ දිව්‍ය සම්පatti ලබන්නේ. දැන් ওই වගේ කතාවක් අද කාලේ සමහර කෙනෙක් වැරදි අදහසකින් ගන්න පුළුවන් මෙහිම පොඩි දියක් දන් දුන්නත් මහත්ඵල ආනිසංස ලබන්න පුළුවන්. ඒක ඇත්ත. වරදක් නැහැ. ඒ කතාව සත්‍යයි. පොඩි දියක් දන් දුන්නත් විශාල ආනිසංසයක් ලබන්න පුළුවන්. හැබැයි පින්වතුනි පොඩි දේ දන් දෙන්නේ මහා පොහොසතෙක් නම් තුටි ඔහු අත්තරින ප්‍රමාණයට පින්වතුනි තමන්ගේ දානීය විවිධ විවිධ මට්ටමට එනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි ගමු විශාල ධනයක් තියෙන කෙනෙක් තමන්ගේ එක ආහාර වේලකට අපි හිතමුකෝ රුපියල් 1000ක් වියදම් කරනවා කියලා. එක වේලක ආහාරයකට රුපියල් 1000ක් වියදම් කරනවා. එතකොට ඔහු දන් දෙනවා රුපියල් 500ක් වියදම් කරලා. ඔහු දන් දෙන රුපියල් 500ක් වියදම් කළා. එතකොට ඔහුගේ දානීය අයිති වෙන්නේ දාන දාස ගණියට. එතකොට දාන දාස ක්‍රමයට දන් දුන්නම ඊළඟ ජීවිතය හොට ලැබෙන්නේ මොකද්ද? දුන්නු දාණයට ආනිසංස ලැබෙනවා. කොහොමද ලැබෙන්නේ? දාහ කම්බ කරන උත්සාහ කළොත් ලැබෙන 500යි. අන්න ඒ වගේ ක්‍රමයකට තමයි ඔහුට විපාක දෙන්නේ. ඒ කියන්නේ ඔහු රුපියල් 100ක් හම්බ කරන්න මහන්සි වෙනවා. නමුත් ඔහුට ලැබෙන රුපියල් 50යි. ඊළඟ තව කෙනෙක් ඉන්නව මෙහෙම. තමන් රුපියල් 1000ක් වියදම් කරනවා තමන්ගේ ආහාරයට රුපියල් 1000ක් වියදම් කළා දනුත් දෙනවා. ඒතර ඔහුගේ දානේ දාන සහයයි. දාන සහයක දානයක් දුන්නු කෙනාට ලැබෙන විපාකය මොකද්ද? අනාග ඊළඟ සසරේ ඔහු රුපියල් 1000ක් හම්බ කරන උත්සාහ කරොත් රුපියල් 1000ක් ලැබෙනවා. මහන්සි වෙන ප්‍රමාණයට ඔහුට ධනෙ ලැබෙනවා. ඊළඟට තව කෙනෙක් දන් දෙනවා මෙහෙම 1000ක් තමන්ගේ එක වේලකට වියදම් කරනවා රුපියල් 1200ක් වියදම් කරලා තවත් කෙනෙකුට කන්න දෙනවා. තමන් කන ප්‍රමාණයට වඩා වැඩිපුර වියදම් කරලා තමන් දෙනවා. අන්න ඒ කෙනාගේ දානීය පින්වතුනි දානපති. දානපති ගණයට අයිති වෙන කෙනෙක් නම් තමන් දන් දෙන දායකයා ඊළඟ ජීවිතේ රුපියල් 1000ක් හම්බ කරන උත්සාහ කරොත් ඔහුට රුපියල් 2000ක් ලැබෙනවා. රුපියල් 100ක් හම්බ කරන නම් උත්සාහ කරන්නේ ඔහුට රුපියල් 200ක් ලැබෙනවා. මොකද වැඩි වෙලා ලැබෙන්නේ මහන්සි වෙන ප්‍රමාණයට වඩා වැඩිපුර ලැබෙන්නේ දානපති ගණයට දන් දුන්නු අයට. දැන් මං මෙතන කියන්නේ දැන් අර බත්සලරුවක් දන් දීලා අර වගේ දිව්‍ය සම්පත් ලැබපු අයගේ කතා ඇහුවම ධනිය තියෙන කෙනෙකුත් සමහරලාවට බත්සලරුවක් දන් දීලා අර වගේ ආනිසංසයක් හිතනවා නම් ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද හේතුව? හේතුව තමයි පින්වතුනි දැන් අද කාලේ සමහරලාට කියන පොඩි දෙයක් දන් දුන්නත් ලොකු දෙයක් දන් දුන්නත් දෙකම එකයි. භාග්‍යතුනාසිට එක මලක් පූජා කරත් මල් ගොඩක් පූජා කරත් ආනිසංස එකයි. එතකොට දැන් ඕකට උදාහරණ කතා අර වගේ ධර්මයේ තුලින් අරගෙන කියනවා මෙහෙම වැටකොළු මල් හතරක් පූජා කරපු කෙනාට මෙහෙම ආනිසංස ලැබුණා. ඒ නිසා මේ ලකුවට මල් පූජා කරන්න ඕනේ නැහැ. ඌ වගේ මල් පූජා කරාම ඇති කියලා සමහර කෙනෙක් කියනවා. නමුත් පින්වතුනි තීරුම් කරගන්න ඕන කාරණාව තමයි අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි මතක තියාගන්න වැටකොළු මල් හතරක් දන් දුන්නේ අනේ පිටිසුතුමා නෙවෙයි බුද්ධ ශාසනයයි. විශාකා උපාසිකා වැටකොළු මල් හතරක් දන් දීලා නැහැ. අන්න දැන් අනේ පිටිසුතුමා වැටකොළු මල් හතරක් දන් දීලා හිමානිසංසයක් ලැබුවයි කිව්වොත් ඔන්න අපිට අර කියන කාරණාව ඒ විදිහට අනුමත කරන්න පුළුවන්. මතක තියාගන්න ඒ වැටකොළු මල් හතරක් දුන්නු කෙනා හිටපු මට්ටම ඔහුට තමන්ට දෙන්න පුළුවන් උපරිම දේ තමයි ඔහු දුන්නේ. ඔහුට අත්හරින්න පුළුවන් උපරිම දේ අර බත් පිඬක් අත්හරින්න පුළුවන් උපරිම කෙනා තමයි ආනිසංසය ලැබුවේ. ඒ නිසා මේ කාරණාව පින්වතුනි වැරදියට වටහාගෙන තමන්ගේ සසරට අනතුරක් ඇති කරගන්න එපා. භාග්‍යතුන් වහන්සේට සමහර වෙලාවට බොහෝ ධනිය තියෙන කෙනෙක් උසස් ලෙස පූජාවක් කරනවා. අපිට එහෙමයි සමහරලාට මුණ ගැහෙනවා. තමන්ගේ ගෙදර සමහර පිරිස් ඉන්නවා භාග්‍යතුන් වහන්සේ වඩම්මවල තමන්ගේ ගෙදර වෙනම කුටි හදලා භාග්‍යතුන් වහන්සේට වෙනම කුටියක් හදලා ඒව වායු සමීකරණය කරලා තාම උසස් ලෙස භාග්‍යතුන් වහන්සේට පූජාවල් කරන පින්වතුන් අති විශාල ප්‍රමාණයක් දැන් ලංකාවේ ඉන්නවා. ඒ බුද්ධ සංඥාව තියෙන. නමුත් සමහර කෙනෙකුට ඔහොම කරන්න බැරි වෙන්න පුළුවන්. ගෙදර කාමරයක් වින් කරන්න බැරි වෙන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේට. සමහර කෙනෙකුට අර ලොකුවට බුදු පූජා තියන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙන්ජන
पूज कर उपरीम मट्टम प्रमाण इतकोट एक बहु आहार व्यदंकरला पूजा करन दानियट समानाई मुकद पुल संबल बतुई खनकिनाने पिंगतुनी में वेडिपुर पोद्दकुत्तिक दानियट कद्देने बागतुन हांसेट अन्नेके मितन तेरुं करगानुन तमां इन्न उपरीम मट्टमटम तमां अत्थारीन उपरीम मट्टमटम अत्थारीन देंग समहर दायक पिंगतुं अपटेम उन्नगेहेनवा ओं समहरलाट अवरुद्धक्वितर तमंगे वेटुपिंग कोटहाक वेंकर कर वेंकर कर वेंकर कर दानिया कितुरु करला एकतु करगातु दानियें पिंगोतुनी विशाल पिनाक करनवा पिंकमाक करनवा एक पिंगोतुनी विशेषात्थरीमा केक मुकद ओहोट लोकु पिंकमाक एकबार करन बेहु कोटहा कोटहा आयंकरला एकतु करल हो एकबार अरवागे विशाल पिंकमाक करनवा एक पिंगोतुनी अराने पिटुसिटुतुमा दिन दानेट हा समानाई विशाखा उपासिकाव दिन दानेकट हा समानाई मुकद तमंगिन उपरीम मट्टमटम तमे तमंग अत्थरीनी एसा मी विमसल दान देनवा किन कारणाव अतर तीन विशेष कारणाव कोन्नोक एसा मी तमंग अरे विशाल दानियाक तियागेन एकमलक पूज कल्ला अरे एकमलक दान दीला लबुपु आनिसंसे बलापुरुत्वे निपा मुकद एकमल पूजा करे अने पिटुसिटुतुमा नेवी एक मल पूजा करे विशाखा उपासिकावनिमे एक बात्पिंड पूजा करे विशाखा उपासिकावनिमे एक बात्पिंड पूजा करे याचके तमंट अत्थरिन पुलं उपरिम प्रमाणे तमई प्रमाणे विशाखा उपासिकावे हेम दीलने अने पिटु सुटु तुमा हेम दीलने अन्नी एक पिंगोतनी तेरुं करगंड नेत्तं तमंट हेकियाव तियागेन अर वगे वेरदि कारणावक निसा तमन संसारेट लोकु हानियक् करगन्नवा मेक विशेष कारणावा ඊළඟට මෙතන තවත් කියන්න පුළුවන් තවත් විශේෂ කාරණාවක් තමයි පිංගතුනි දැන් විමසනකොට මේ ආහාර පිළිබඳ විමසීමක් තියෙන්න ඕන වෙනම එමෙ නැත්තම් වස්ත්‍ර පිළිබඳ වෙනම විමසීමක් තියෙන්න ඕන මම ඒක ඇගේ මේ මාත්‍රකාව කතා කරන්න ගත්තොත් පිංගතුනි දහම් පෙළක් සාකච්ඡා කරන්න පුළුවන් ඒ තරමටම වැදගත් කාරණාවක් මාත්‍රකාවක් මේ කොටස දැන් උදාහරණයක් ගත්තොත් අපි ගමු උණු පිරිකර පූජා කරනවා අද කාලේ අපි දකිනවා बहु दिने अटपिरिकर पूजा करनवा पिंगतुनी मी अटपिरिकर संबंधी लंकावे बहु दिने कतरती हरि अवबोधयक् नतिकमा निवरदि अवबोधेन्नवे बहु दिने अटपिरिकर पूजा करन्नी समहराय कडेन अरगिन अटपिरिकर पूजा करनवा समहरलाट ई अटपिरिकर तुल कारण अटने भागतुन हंसे अटपिरिकरट करुणु अटक् एकतु करला तियेनवा ई अटने अटपिरिकर बल गोडक् एवयि ඊළඟ දෙවෙනි කාරණාව තමයි බොහෝ අටපිරිකරවල දුර්වලයි. ඒ කියන්නේ වස්ත්‍ර නිවැරදිව සකසලනේ සමහරට පාත්‍රේ වළඳන පුළුවන් එකක් නෙවෙයි. ඒක ඇතුලේ තියෙන එක උපකරණයක්වත් පරිහරණය කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒක දුර්වලයි. ඊළඟට කාරණාව තමයි නිවැරදි අංගාට සමහර කෙනෙක් දන්නේත් නැහැ. මෙන්න මේ කාරණා තුන අටපිරිකර සම්බන්ධයෙන් මට හිතෙනවා අපි පිංගුතුන් දැනුවත් කරන්න ඕන කාරණාවක්. දැන් උන කෙනෙක් අටපිරිකර පූජා කරනවා. පින්තුනි අපේ පින්තු මෙන්න මෙහෙම හිතනවා නම් අට පිරිකර පූජා කරනකොට හාමුදුරුවෝ මේක දුන්නා කියලා උන්වහන්සේලේක පරිහරණය කරන්නේ නැහෙනේ කියලා හිතලා දෙනවා නම් පින්තුනි ඒ දාණය අපේ පින්තුන්ට මහත්ඵල වෙන්නේ නැහැ සංසාරේට මොකද තමන්ට පූජා කරනකොටම සිතුවිල්ල තියෙන මේක හාමුදුරුවෝ පරිහරණය කරන්නේ නැහැ ඒ නිසා අපි අමුතුවෙන් මේක සකස් කරලා දෙන්න ඕනනේ පින්තුනි මෙතන තේරුම් කරගන්න ඕන කාරණා දෙකක් තියෙන එකක් තමයි දායකයාගේ කාර්යභාරයේ ප්‍රතිග්‍රහකයාගේ කාර්යභාරය කියලා දෙකක් තියෙනවා දායකයාගේ කාර්යභාරය තමයි නිවැරදිව තමන්ගේ ඒ පූජාව සකසල පූජා කරන එක නිවැරදිව පූජා කරන එක තමයි දායකයාගේ කාර්යභාරය ප්‍රතිග්‍රහකයාගේ කාර්යභාරය තමයි ඒක ලබාගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ආකාරයට ප්‍රත්‍යපරිහරණය කරන එක. බුද භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරලා තියෙනවා භික්ෂුන් වහන්සේ නමකට කොහොමද ලැබෙන ප්‍රත්‍යපරිහරණය කරන්න ඕන කියලා. එතකොට ඒ අවසරයෙන්
ඔහු දැන් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව ප්‍රතිග්‍රහකයා කටයුතු කරන එක ප්‍රතිග්‍රහකයටයි ති කොටස. දැන් සිවුරක් පූජා කරපු දායකයා බලාපොරොත්තු වෙන්න ඕනේ නෑ මේ හාමුදුරුව සිවුර ඇඳොත් තමයි පින් ලැබෙන්නේ කියලා. එහෙම වෙන්නේ නෑ. ප්‍රතිග්‍රහකයන් වහන්සේ තමන්ගේ ඒ සිවුරට අත තියනකොටම තමන් පූජා කරද්දී ඒ සිවුරෙන් ලැබෙන්න ඕන ආනිසංසය දායකයාට ලැබිලි ඉවරයි. ඇන්දොත් මෙච්චර ආනිසංස ලැබෙනවා මෙච්චර කල් ඇන්දොත් මෙච්චර ආනිසංස ලැබෙනවා කියලා එහෙම වෙනසක් වෙන්නේ සිවුර පූජා කරනකොටම දායකයාට ලැබෙන්න ඕන ආනිසංස ප්‍රමාණය ලැබිලි ඉවරයි. ඒතර දායකයාට ඒ කොටස ගැන පින්වතුනි එතනින් එහා පැත්තට බාධාාවක් නැහැ තමන්ගේ පිනට. සමහර ලාවට දැන් හාමුදුරු නම පිරිකරක් අරගෙන උන්වහන්සේලේක අකටයුතු කමක් කරනවා නම් ඒක උන්වහන්සේලාට අයිති කොටසක්. ඒකෙන් පවක් වෙනවා නම් ඒක උන්වහන්සේලටයි අයිති වෙන්නේ. ඒක දායකයාට අයිති වෙන්නේ නැහැ. හැබැයි දායකයා ඒ පිළිබඳව ද්වේෂයක් හිතේ හටගත්තොත් අන්න දායකයාගේ පිනට බාධාවක් ඇති කරගන්නවා. මෙනි මේ කොටස් දෙක තේරුම් කරගන්න දායකයාට අයිති කාර්යභාරයයි ප්‍රතිග්‍රහකයාට අයිති කාර්යභාරයයි කියන මෙන්න මේ කොටස් දෙක අපේ පින්වතුන් වටහා ගන්න. එතකොට අපේ පින්වතුන් පරිහරණය කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේලා අද කාලේ අටපිරිකර උන්වහන්සේලා පාත්‍රවල දානේ වල දන්නේ නැහැ කියලා හිතලා අපේ පින්වතුන් එහෙම හිතන්නේ නැතුව අර වගේ දේක් පූජා කරොත් අපේ පින්වතුන්ට සසරේ ලැබෙන්නේ තමන් දුන්නු දෙයම තමයි. තමන් දෙන දේ තමයි තමන්ට ලැබෙන්නේ. එතකොට අද කාලේ පින්වතුනි ඔය තියෙන අටපිරිකරක් අපි පින්වතුන් පූජා කරන්න කලින් ගලවලා බලන්න ඒවා කොයි වගේ ප්‍රමිතියක්ද ඒකේ තියෙන්නේ කියලා. පින්වතුනි කඩෙන් අටපිරිකරක් ගන්න ඕනමයි කියලා නීතියක් නැහැ. අටපිරිකරේ අංග 8 අපි පින්වතුන් එකතු කරගන්න. මොකක්ද අංග 8? මේක නිවැරදි කාරණාවක්. සාමාන්‍ය ඵල සූත්‍ර අට කතාවේ තමයි භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කරලා තියෙන්නේ. අංගට තමයි තුන් සිවුර. තුන් සිවුර කියන්නේ දෙපට සිවුර, තනිපට සිවුර, අඳනිය. ඒක තමයි තුන් සිවුර කියන්නේ. එතකොට කාරණා තුනයි. පාත්‍රය හතරයි. ඊළඟ කාරණාව තමයි පින්වතුනි ගොඩක් දිනේ කටපිරිකරකට එකතු කරන්නේ දැලිපිහියා. පින්වතුනි මේ අටපිරිකරේ අංග 8 දැලිපිහියා කියලා එකක් නැහැ. අටපිරිකරේ තියෙන වාසී කියලා. වාසී කියලා කියන්නේ පිහියට. ඒක සාමාන්‍ය ඵල සූත්‍ර අට කතාවේ පින්වතුනි විස්තර කරලා තියෙනවා. පිහිය මොකටද අයිති වෙන්නේ? පිහිය අයිති වෙන්නේ පින්වතුනි පළතුරු ටිකක් කපා ගන්න, කුටිය මොකක් හරි එකක් සකස් කර ගන්න, අන්නේවට. අටපිරිකරට හිස බාන උපකරණේ අයිති වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ හිස බාන උපකරණයේ දේශනා කළ තිනේ විනය පිටකේ. එතන භාග්‍යතුන් වහන්සේ හිසබාන උපකරණයට කාරණා තුනක් කියනවා. එකක් තමයි හිසබාන ඒ තලය, ඊළඟට ඒක දමා ගන්න කොපුව, ඊළඟට ඒ තලය ගාන්න පුළුවන් ගලක්, ඒක මුවහත් තියා ගන්න පුළුවන් ගලක්. ඔන්න ඔය තුනම අනුමත කරලා තියෙනවා හිසබාන උපකරණ වලට. එතකොට පින්වතුනි අටපිරිකරට හිසබාන උපකරණයක් නැහැ. අටපිරිකරට තියෙන්නේ වාසී කියලා. වාසී කියන්නේ පිහියට. වාසී කියලා කියන්නේ පිහියට. ඒක දැලි පිහිය නෙමෙයි. එපිහියෙන් කරන්න ඕන කාර්යභාරය භාග්‍යතුන් වහන්සේ තන කියලා තිනවා. පළතුරු ගෙඩියක් කපා ගන්න, එහෙම නැත්නම් කුටියේ මොකක් හරි දෙයක් සකස් කර ගන්න, අන්න ඒක. ඒතර මේ පිහිය පූජා කරන ආකාරයක් කියලා තිනවා. කොපුවක් තුල දාන්න පුළුවන්, පාත්‍රය ඇතුළට බහලන්න පුළුවන්, අන්න ඒ වගේ ප්‍රමාණය පිහියක් තමයි පිඟුතුනි පූජා කරන්න ඕන. ඒතර මිනිහ මේක තමයි. එතකොට දැන් කාරණා අපි පහක් කිව්වා. තුන් සිවුර, ඒ කියන්නේ දෙපට සිවුර, තනිපට සිවුර, අඳනිය තුනයි, පාත්‍රය හතරයි, පිහියයි පහයි. ඊළඟට සුචි කියලා කියන්නේ ඉදිකටුව. බන්ධනං කියලා කියන්නේ බඳපටිය. පරිස්සාවනේන කියලා කියන පෙරහන් කඩය. ඔන්න කාරණා 8. මෙන්න මේ කාරණා 8ට තමයි අටපිරිකරක් කියලා කියන්නේ. ওই කාරණා 8ට තමයි අටපිරිකරක් කියලා කියන්නේ. මම නැවත කියන්නම්. දෙපට සිවුර, තනිපට සිවුර, අඳනිය, පිහිය, ඊළඟට ඉදිකටුව, බඳපටිය, පෙරහන් කඩේ. මෙන්න මේ කාරණා 8 තමයි අටපිරිකරට අයිති වෙන්නේ.
එතකොට දැන් මෙන්න මේ කාරණා අට පූජා කරොත් තමයි අට පිරිකරක් වෙන්නේ. එතකොට තමයි අර අට පිරිකරකින් ලැබෙන ආනිසංස ටික ලැබෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ පූජා කරා නම් කැමැති අටක් එකවර පූජා කරා මට පිරිකරක් වෙනවා කියලා උනේ කැමැති අටක් පූජා කරාට කමක් නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේ නම් කරලා තියෙනවා නම් මෙන්න මේ අට තමයි අට පිරිකර. මෙන්න මේ 10 තමයි දස පිරිකර. මෙන්න මේ 12 තමයි දොළොස් පිරිකර. මෙන්න මේ 16 තමයි සොළොස් පිරිකර කියලා භාග්‍යතුන් වහන්සේ නම් කරලා තියෙනවා නම් අපි පූජා කරන උන් අන්නේ ටික. භාග්‍යතුන් වහන්සේ ඔය සාමාන්‍ය ඵල සූත්‍ර අට කතාව ඔය ඔක්කොම දේශනා කරලා තියෙනවා. අට පිරිකරට මොකද්ද දස පිරිකරට මොනවද දොළොස් පිරිකරට මොනවද සොළොස් පිරිකරට මොනවද අයිති වෙන්නේ කියලා දේශනා කරලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙම විමසන්න ඕන පිංගුතුනි අපි. එතකොට දැන් දැන් සිවුරු වල දෙපට සිවුර වෙනම තියෙනවා තනිපට සිවුර වෙනම තියෙනවා. දෙපට සිවුර කියලා කියන්නේ සිවුරු දෙකක් එකට අලවලා තමයි සිටින්නේ. එක ඇල්ලුවම සිවුරු දෙකක් තියෙනවා එකට මහලා තියෙන්නේ. මොකද දෙපට සිවුරකින් විශේෂ කාර්යභාරයක් කරන්න පුළුවන්. දැන් දෙපට සිවුර පිංගුතුනි අනුමත කරලා තියෙන්නේ කොහේ හරි තැනකට ගිහිල්ලා නවාගෙන ඉඳ ගන්න පුළුවන්. ඊළඟට කොහේ හරි තැනකට ගිහලා ඉලාගෙන නිදා ගන්න පුළුවන්. සීතලක් ආවොත් පොරව ගන්න පුළුවන්. ඊළඟට තනිපට සිවුර හොදනකොට දෙපට සිවුර ඇඳ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කාරණාවල් වලට තමයි භාග්‍යවතුන් වහන්සේ දෙපට සිවුර අනුමත කරලා තියෙන්නේ. ତොට කෙනෙක් හිතනවා නම් අද කාලේ ස්වාමීන් වහන්සේලා දෙපට සිවුර පරිහරණය කරන්නේ නැහැ කියලා ඒක පින්වතුනි දායකියා වෙච්ච ඔබට අයිති කාර්යභාරයක් නෙමෙයි ඒක ප්‍රතිග්‍රහකයට අයිති කාර්යභාරයක්. හාමුදුරුවෝ පරිහරණය කරනවද නැද්ද කියන එක එක හාමුදුරන්ට අයිති කොටස. ඔබ හිතනවා නම් අඳින්නේ නැහැ කියලා හිතලා පූජා නොකර ඉන්නවා නම් ඒක හානිය වෙන්නේ ඔබටයි. මොකද භාග්‍යවතුන් වහන්සේ නම් කරපුවටනේ අපි පූජා කරන්න ඕනේ. එහෙනම් අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනියට ගරු කරනවා කියන කාරණාව අපි ළඟ තියෙන්න ඕනේ. වචනියට ගරු කරේ නැති වුණොත් අපිට බුද්ධ සංඥාව නැහැ. බුදුන් සරණ නැති වෙනවා. එතකොට බුදුන් සරණ නැති කෙනෙකුට සම්බුද්ධ ශාසනයක දියුණුවක් ලබන්න බැරි වෙනවා. ඒ නිසා පළවෙනිම දේ තමයි ඔබ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට ගරු කරන කෙනෙක් වෙන්න. නම් භාග්‍යවතුන් වහන්සේ ඒක පූජා කරන්න කියලා තියෙන කොහොමද අන්නේ ඒ විදිහට පූජා කරන්න. දෙපට සිවුර අනිවාර්ය වෙන්න ඕනේ. එතකොට මේ දෙපට සිවුරත් අර තනිපට සිවුර ප්‍රමාණයට උස පළල තියෙන්න ඕන. දිග පළල තියෙන්න ඕන. ඊළඟට ඊළඟ කාරණාව තමයි තනිපට සිවුර. දැන් ඔය සිවුර වලත් පින්ඔතුනේ විනියානුකූල පැත්තක් කියලා වෙනම තියෙනවා. විඤ්ඤාණුකල පැත්ත කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් සිවුරක තියෙන වටේට වාටියක් වෙනම තියෙනවා. ඊළඟට ওই වාටියේ උඩ කොටසට තියෙනවා අතිරේක වාටියක් යට කොටසට තියෙනවා තවත් අතිරේක වාටියක්. ඒ වාටි දෙක හඳුන්වන්නේ යට කොටසේ වාටිය හඳුන්වනවා ජංගා වාටිය කියලා, උඩ කොටසේ වාටිය හඳුන්වන ගීවා වාටිය කියලා. ওই වාටි දෙකම අනිවාර්යයෙන්ම සිවුරක තියෙන්න ඕන. ඊළඟට තවත් කොටසක් තමයි විඤ්ඤාණුකූල සිවුරක මේ ගන්ටිය කියන එක. අපි පිංගුතුන් දැකලා ඇති සමහර ලාවට සමහරලට නොදැකන සිවුරක් දැක්කොත් බලා ගන්න පුළුවන්. මේ සිවුරු වල යට තියෙනවා නූල් කෑල්ලක්. එකක් කොක්කක් වගේ තියෙනවා එක කොටස, අනිත් කොටසේ නූලක් තියෙනවා. අර කොක්ක වගේ කොටසට මේ නූල දාලා තමයි ගැට ගහ ගන්න ඕන. එක ස්වාමීන් වහන්සේලාට තියෙන විනය ශික්ෂාපදයක්. එතකොට දැන් විඤ්ඤාණුකූල සිවුරක ඔන්නයේ කොටස් ටික තියෙන්න ඕන. දැන් මෙන්න මේ වගේ දේවල් පරීක්ෂා කරලා බලන්නේ නැතුව කෙනෙක් සිවුරක් පූජා කරාම ඒ සිවුරු පූජාව අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. අංග සම්පූර්ණ නැති පූජාවක් කළොත් මොකද තමන්ට ලැබෙන විපාකය? හානිය. මතු සංසාරේ පිංගතුණී තමන්ට ලැබෙනකොට ලැබෙන අර පූජා කරපු විදියටම තමයි. එහෙනම් අඩුපාඩුකම් සහිතව නම් ඔබ වස්ත්‍ර පූජාව කළේ ඔබට වස්ත්‍ර පූජාවෙන් පිංගුතුනි අඩුපාඩුකම් සහිතව තමයි ඒ වස්ත්‍රයේ ආනිසංස ලැබෙන්නේ. දැන් වස්ත්‍ර පූජාවේ ලැබෙන ආනිසංස තමයි රත්තරම් පාට ශරීර ලැබෙනවා. ඊළඟට කුණු දූවිලි නැති ශරීරයක් වෙනවා. ඊළඟට අතිශයින්ම බබලන ප්‍රභාවත් ශරීරයක් ලැබෙනවා. ඊළඟට ප්‍රතාපවත්, ඒ කියන්නේ හැම කෙනෙක්ම ගරු කරන ප්‍රතාපවත් ශරීරයක් ලැබෙනවා. ඒ වගේම සිනිඳු සිරුරක් ලැබෙනවා. සිරුර සිනිඳු සිරුරක් ලැබෙනවා. මෙන්න මේ වගේ ආනිසංස තමයි ලැබෙන්නේ. ඊළඟට දැන් ඔය සුදුවන් වූ වස්ත්‍ර, ඒ කියන්නේ අතිශයින්ම වටින වස්ත්‍ර ලැබෙනවා. දැන් ඒ කාලේ තිබිලා තියෙන ඔය
කෝසෙය වස්ත්‍ර කම්බල වස්ත්‍ර කොමු පිලි කපු පිලි කියලා මෙනි මේ වගේ වස්ත්‍ර වර්ග තිබිලා තින මේවා තමයි මිල අධික වටිනාකමින් වැඩි වස්ත්‍ර එතකොට සංසාරේ ලැබෙන වස්ත්‍ර අන්නේ වගේ වටිනාකම් බහුල වස්ත්‍ර ලැබෙන්නේ එතකොට ඒ වස්ත්‍ර ආනිසංසයෙන් ලැබෙන්නේ එතකොට වස්ත්‍ර ආනිසංසයෙන් එක ලබනකොට ඒ ආනිසංසයෙන් ලැබෙන්නේ හරියට වස්ත්‍රය පූජා කරපු කෙනෙකුට පමණයි එහෙනම් අපේ පින්වතුන් ඒ වස්ත්‍රය පූජා කරනකොට පින්වතුනි අන්නේ විනයානුකූල පැත්ත හැම වෙලාවකම බලන්න විඤ්ඤාණුකල පැත්ත බලන්න. එහෙම බලලා පූජා කරන්න. ඊළඟට පින්වතුනි දැන් ඔය අටපිරික සම්බන්ධයෙන් පින්වතුනි විනම දේශනාවක් කරන්න පුළුවන්. මොකද ඒ තරම් කිව යුතු කරුණු තියෙනවා. අද කාලේ බොහෝ දෙනෙක් මේ කාරණා පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන නෙවෙයි මේ පූජාව කරන්නේ. ඉතින් ඒ නිසා සසරට ලොකු හානියක් කරගන්නේ. මෙතන විශේෂයෙන් කරුණක් අපේ පින්වතුන්ට කියන්න ඕන. අපේ පින්වතුන් හිතන්නේපා මේ හැම පින්කමකටම අනිවාර්යෙන් අටපිරිකර පූජා කළ යුතුමයි කියලා. එහෙම දෙයක් බුදු සාසනේ නැහැ. තමන්ට ජීවිත කාලෙම එකම එක අටපිරිකරක් හරියට හදලා පින්වතුනි පූජා කරන්න ඒක ප්‍රමාණවත්. වැරදියට 100ක් පූජා කරාට වඩා එකම එක අටපිරිකරක් හරියට හදලා පූජා කරන්න ඒක ප්‍රමාණවත්. ඊළඟට පින්වතුනි වස්ත්‍රේ තෝරගන්න කොටත් බලන්න වඩාත් පහසු වස්ත්‍ර මොනවද? ශාරීරියට හිතකර ශාරීරියට පහසු දරන්න පුළුවන් මෙන්න මේවා පින්වතුනි පරීක්ෂා කරලා බලන්න. තමනු ත්‍රිදි බලන්න ගියාම අඳිනකොට ඒව බලනවනේ. අන්න ඒ වගේ බලන්න පරීක්ෂා කරලා. මෙන්න මේ වගේ වස්ත්‍ර පිළිබඳ හිතන්න. ඊළඟ දැන් අටපිරිකර පූජා කරනකොට තවත් මේක අපිට හිතන්න පුළුවන්. දැන් පාත්‍රයක්නේ අනුමත කරලා තියෙන භාග්‍යතුන්සේ. හැබැයි ඔකට අතිරේක පිරිකර එකතු කරන්න පුළුවන්. දැන් අටපිරිකරට කවුරු හරි කෙනෙක් දැලිපිහියක් එකතු කරා කියන එක වරදක් නෙවෙයි. ඒව අතිරේක පූජාවක්. දැන් සමහර කෙනෙක් අටපිරිකර පූජා කරනකොට මේවට එකතු කරනවා. දැන් ওই ප්‍රධාන අංගට අනිවාර්යෙන් ඇතුළත් කරනවා. ඊළඟට ඔකට තව එකතු කරන්න පුළුවන් අතිරේක. මොනවද? දැන් පාත්‍රයට යටින් ආධාරකයක් එකතු කරන්න පුළුවන්. මොකද ආධාරක පූජා කරාම ලැබෙන විශේෂානිසංසය තමයි සංසාරේ හොඳ මතක ශක්තියක් ලැබෙනවා ආධාරක පූජා කරාම. ඊළඟට පින්වතුනි දැන් ඉදි කටුවනේ අනුමත කරලා තියෙන ඔකට නූල් බෝල එකතු කරන්න පුළුවන්. එතකොට නූල් බෝලත් පූජා කරනකොට හොඳට නුවණ මෙහෙවල බලන්න අර වස්ත්‍රේ පාටට ගැලපෙනම නූල් බෝලයක් පූජා කරන්න. මේව තමයි විමසනවා කියලා කියන්නේ. ඊළඟට ඉදිකටුත් පින්වතුනි ඉදිකටු වර්ග තියෙනවා සමහර මහත ඉදිකටු තියෙනවා සිහිනී ඉදිකටු තියෙනවා සමහරට තඹ වලින් හදපු ඉදිකටු තියෙනවා ඒවා සමහරට මල කඩ කන්නේ නැ මිනි මේ වගේ පින්වතුනි විමසන්න ඉදිකටු වර්ග එතකොට ඉදිකටුවක් තැම්පත් කරනකොට බලන්න ඒක යම් කිසි ආවරණයක් ඇතුව පූජා කරන්න පුළුවන් නම් ඉදිකටු ටික අන්න ඒක වටිනවා මොකද නැත්නම් මේ ඉදිකටු තැන් තැන් වල දාලා ඇනින්න පුළුවන් අන්න ඒව හිතන්න හැමතිස්සෙම පූජාවක් කරද්දී ඊළඟට පින්වතුනි දැන් අනිත් උපකරණත් එහෙමයි දැන් පෙරහන් කඩ හිතද්දි පෙරහන් කඩ කියලා කිව්වම රෙදි පෙරහන් කඩේ කියන්නේ එක පෙරහන් කඩයක් දැන් තවත් අතිරේක පෙරහන් කඩ ඕන තරම් තියෙනවා දැන් ප්ලාස්ටික් වලින් හදපු පෙරහන් කඩ වෙනම තියෙනවා යකඩ වලින් හදපු පෙරහන් කඩ වෙනම තියෙනවා ඊළඟට ටැප් කරාම් වලට හයි කරන්න පුළුවන් වෙනම ප්ලාස්ටික් පෙරහන් කඩ වෙනම එනවා ඒතර මේ වයින් සියල්ලම වෙන්නේ එකම දේ දැන් අර වගේ අර විවිධ විවිධ මට්ටම් වලින් පෙරහන් කඩ පූජා කරාම ඒක වෙනම පූජාවක් අතිරේක පූජාවක් රෙදි පෙරහන් කඩේ වෙනම ඊළඟට අතිරේක වරවගේ පෙරහන් කඩ පූජා කරාම ඒක තුලින් අපේ පින්වතුන්ට විශේෂ ලාභයක් ලබන්න පුළුවන් මොකද්ද දැන් ස්වාමීන් වහන්සේ නමකට හවස් කාලේ පළතුරු පානය සකස් කරගන්නකොට දැන් සමහර පළතුරු තියෙනවා ටිකක් මහත දැලකින් පෙරුවම පෙරෙනවා ඊළඟට තවත් සමහර යුෂ වර්ග තියෙනවා එව සිහින් දැලකින් තමයි පෙරන්න ඕන. අන්න ඒ වගේ පින්වතුනි පහසුවක් සලසන්න පුළුවන්. අන්න ඒවත් එකතු කරන්න. ඊළඟට තවත් අතිරේක එකතු කරන්න පුළුවන් ඕවට දැන් නිය කපන උපකරණ එකතු කරන්න පුළුවන්. ඊළඟට මේ දැන් බික් රේසර් වර්ග එකතු කරන්න පුළුවන්. රේසර් වර්ග එකතු කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පින්වතුනි අතිරේක එකතු කරන්න පුළුවන් තව තව දේවල්. ඉතින් අන්න ඒව පින්වතුනි විමසන්න විමසලා ඔබ ජීවිතේ එක වරක් හරි එක අටපිරිකාරක් හරියට පූජා කරන්න වැරදි අටපිරිකරවල් පූජා කරන්නේ නැතුව එහෙම නැත්නම් අටම එකවර පූජා කරන්න බැරෙන මීයට අට වරකට හරි කමනේ පූජා කරන්න. එතකොට අපේ පින්වතුන්ට ඊ ආනිසංසය ලබන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේ කොටස අතිශයින්ම වැදගත්. දැන්
දානයක් පූජා කරනකොට මේවා පින්වතුනි විමසලා බලන්න ඕන විශේෂ කාරණා දානයක් දෙනකොට අන්නේ වගේ පින්වතුනි මේ ආකෘතියට අනුව අනිත් හැම පූජාවක් පිළිබඳව මම අපේ පින්වතුන් විමසන්න විමසලා හරියට අපේ පින්වතුන් දානයක් දෙනවා නම් ඒක නිවැරදිව කරන්න එක දානයක ජීවිත කාලෙ දෙන්නේ ඒ දිනේ එක දානේ හරි කමක් නෑ අපේ පින්වතුන් ඒක හරියට නිවැරදිව කරන්න මොකද තමන් එක පින්කමක් කළා ගත්තත් හරියට ඒක සංසාරයට ලොකු ලාභයක් නිතර නිතර පින්කම් කරගත්තොත් තවත් ලොකු ලාභයක් ඉතින් මේ කාරණා පිළිබඳ අපේ පින්වතුන් නුවණ මෙහෙවල පින්වතුනි අවබෝධ කරගන්න ඉතින් මම මේ අටපිරිකර විතරක් කිව්වේ වේලාව ප්‍රමාණවත් නැති නිසා අනිත් ඒවා කියන්න නැත්නම් මේ මාතෘකාව පින්වතුනි දීර්ඝ දේශනා පෙළක් කතා කරන්න පුළුවන් මාතෘකාවක් අපි ඉදිරි දවස්වල තව තව කාරණා මේවත් එක සාකච්ඡා කරමු අදට කාල වේලාව නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි දේශනා නිමාවටපත් කරනවා ඉතින් මේ කාරණාව පින්වතුනි අපේ පින්වතුන් හිතලා මේ පූජාවල් කරන්න මොකද ඒ තුලින් තමයි අපේ පින්වතුන්ට සසරට ලොකු උපකාරයක් සලසා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ ඊළඟ කාරණාව තමයි මෙතන මේ ප්‍රතිග්‍රහකය විමසීම. ඒ වගේ ඒ ප්‍රතිග්‍රහකය විමසනම කියන්නේ සිල් වලින් ඉවත් වුණු මේ ශාසනෙහි මේ 95ක් වූ මිත්‍යා දෘෂ්ටික ශාසනවල ඉන්න දක්කිනීයයි කියන පුද්ගලයන් අතහැරලා සීලාදී ගුණ සම්පන්න මේ ශාසනේ පැවිදි වූ උත්තමයන් වහන්සේලා විමසලා දන් දෙන එක තමයි මේ දක්කිනීය පුද්ගලයෝ විමසලා දන් දෙනවා කියන කාරණාව කියලා කියන්නේ. දක්ෂිනාව විමසනවා එවගේම පූජාවට ලැබී පූජාව ලැබීමට සුදුසු උත්තමය විමසනවා උසස් සිල්පද තියෙන ඒ සීලාදී ගුණධර්ම පිරිස විමසලා දන් දෙන එක තවත් වටිනවා ඉතින් මෙන්න මේක තමයි භාග්‍යතුන් වහන්සේ මෙතන විශේෂීම හඳුන්වලා දීලා තියෙන්නේ එතකොට දැන් සිවුරු දරූ පමණින් කියන කාරණාව නෙවෙයි එතනදී විමසන්න ඕන තිසරණ සහිත වෙන්න ඕන සිල් රකින්න ඕන සම්මා දිට්ඨික වෙන්න ඕන මෙන්න මේ කාරණාවල් පිළිබඳ පින්වුතුනේ අපට විමසන්න පුළුවන් එතකොට අන්නේ කාරණා විමසනවා තමයි ඒ ඒ කොටස විමසනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේව විමසලා අපේ පින්වතුන්ට පුළුවන් නම් අපේ පින්වතුන්ගේ දානීය සම්පූර්ණ කරගන්න අපේ පින්වතුන්ට මහත්ඵල මහානිසංස ලබන්න පුළුවන්. එහෙමනම් අපි ප්‍රාර්ථනා කරන්නේ පින්වතුන් හැම දිනාටම තමන් කරන පූජාවල් තමන් දෙන දාන ඉතාම උසස් ආකාරයට සසරට උපකාරයක් ලබා ගන්න පුළුවන් වෙන ආකාරයට දන් දෙන්න. මේ උතුම් ධර්මානුශාසනාව පින්වත් හැම කෙනාගේම ජීවිතවලට උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් දේශනාව පවත්වලා රැස් කරගත්ු සීලම පින් විශේෂයෙන්ම පළමුවෙන් අපි අනුමෝදන් කරනවා නෙත්නාලිකාවේ සභාපතිතුමන්ට එතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් මේ සීලු පින් අඩුවක් නැතුව අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම මෙලොව ජීවිත සුවපත් වේවා, පරලොව ජීවිත සුවපත් වේවා. එවගේම රැස් කරගත් උදාාර කුසලානි සංස ධර්මයන්ගේ බලයෙන් ධර්ම ශ්‍රාවක ඔබ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. එවගේම විශේෂයෙන්ම මෙවන් උතුම් ධර්මයන් අපට ලෝකයාට අවබෝධ කරවන්න අපිව දහමින් පෝෂණය කරන අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මේ සීලු පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා. එවගේම මා මේ ලෝකට බිහි කරපු මියගිය මාගේ මෑණියන්ටත් මියගිය මාගේ පියාණන්ටත් අපවත් වූ මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලා හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. අවසානයේ ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාාර කුසලානි සංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාශට්ටහා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.